අම ඒ ලෙවල් හොඳ රිසල්ට් දාන්න මාර වැඩ ගොඩක් කරන්න ඕනේ නැහැ. ගොඩක් ළමයි සතියක් කරනවා හරියන්නේ නැහැ වගේ හිතනවා අතහැලා දාලා නිකන් ඉන්නවා. ඕකෙන් කාලිනාස්ති වෙන අඩු වෙනවා. වා කරන්න ඕනේ වගේ හිතේ තින්නේ නැහැ. සබ්ජෙක්ට් එක බැලන්ස් නොවී තියන්නේ හරියට සබ්ජෙක්ට් එක බැලන්ස් වෙනවා. ඊට අමතරව අන්තිමට ඉතින් ඔයක දිග කාලයක් කරගෙන ගියාම ඔයා මේකට පුරුදු වෙනවා. ඊළඟට තමන්ගේ සතියක් කොහොමද සැලසුම් කරගන්නේ? දැන් ඕගොල්ලන්ට මොනවා කරන්නද කොහෙන් පටන් ගන්නද මෙලෝඩියක් හිතා ගන්න බැරුව ඇති. එහෙම හිතා ගන්න බැර නම් ඔයා පටන් ගන්න ඕනේ ඔයාගේ මම කියන්න මුලින්ම සතියක ටයිම් ටේබල් එක හැදෙන්න ඕන විදිහ කියන්නම්. AA ටයිම් ටේබල් එකේ ඔයා කරන්න ඕන වැඩ ටික කියන්න. දැන් ගොඩක් වෙලාවට ළමයිකට තියෙන ප්‍රශ්නේ තමයි දැන් වැඩ කරන්න පටන් ගන්න කෙනෙකුට කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. ඒකට උත්තරේ තමයි මේ දෙන්න හදන්නේ සහ සතියක ඔයාගේ වැඩ ටික වෙන්න ඕනේ කොහොමද කියන එකයි මේ කියන්න යන්නේ. අම ඒ ලෙවල් හොඳ රිසල්ට් දාන්න මාර වැඩ ගොඩක් කරන්න ඕනේ නැහැ. කළ යුතු ටික හරියට කරන්න ඕන. සහ පුළුවන් තරම් ඒ කාලේ ඒ දිනවලද කාලයක් තුල උපරිම කාර්යක්ෂමතාවයකට වැඩ කරන්න ඕන. හරි. ඒ කොහොමද ඒක කරගන්න කියන එකයි මේ කතා කරන්න හදන්නේ. මේක සාමාන්‍යයෙන් මම ඕන පන්දියක මුල්ම වෙලාවේ කියන කතාවක්. ආයේ මැදින් මැදිරුත් මම මේක මතක් කරන දෙයක්. ඔයාලට තියෙන්න ඕන ටයිම් ටේබල් එකක්. ටයිම් ටේබල් එකක් කියන්නේ මේ අවදි වීම, දත් මැදීම, උදේට කෑම ඒවා තියෙන එකක් නෙවෙයි. හරිද? එහෙම ටයිම් ටේබල් නෙවෙයි. තමන්ගේ සතියේ වැඩපිළිවෙල හරියට තමන්ට තේරෙන විදිහේ ටයිම් ටේබල් එකක් තියෙනවනේ. මේක දවස් 7ට බෙදා ගන්න කොහොම ආදි වශයෙන් යයි. මම දවස් 3 4කින් කතාව අරගෙන යන්නම්. ඒතර අපි හිතමු ඉරිදායින් ඔයාගේ සතිය පටන් ගන්න සඳ හිතමු සඳා. ගහරුවාද බදාද එහෙම ආදි වශයෙන් යනවා. මේකේ සාමාන්‍යයෙන් දල වශයෙන් ඔයා නැගිටින වෙලාව අපි හිතමු බොරුවට පහ කියලා. වෙන වැඩ නෙවෙයි. නිදා ගන්න වෙලාව අපි හිතමු රෑ 1ට කියලා නැත්නම් 12ට කියලා පැය 5ක් නිදා ගන්නවා කියලා හිතමු. හරි. පැය 4 5 4 වෙලාවක් නිදා ගන්න ඊට වැඩි කරන්නවත් අඩු කරන්නවත් යන්න එපා. අවුලක් නැතුව වැඩ කරපු ළමයෙක් නම් උපරිම පැය 6ක් වගේ දක්වා නිදා ගන්න අන්තිම අවුරුද්ද ඊට වඩා නම් නිදා ගන්න එපා. හරි. වැඩ හරියට කරලා නැති ළමයෙක් 4 5 වෙලාවට ඉඳ අනිවාර්යෙන් සීමා කරන්න. ඔහොම කිව්වට දැන් හිතා ගන්නවා හරි. අද නම් පැය 4 නිදාන්න කියලා අද නිදා ගන්නවා. හෙට ඇහැරෙන්න පැය 10ක් විතර නිදාගෙන. ඒතර ඔක්කොම ඉවරයිනේ. මුලින් එහෙම තමයි ඈ. අපි යම් දෙයක් කරන්න පටන් ගත්තම ඒක අපිට ස්වභාවයෙන් වෙන්න සාමාන්‍යයෙන් අඩුම ගානේ දවස් 21ක්වත් යනවා. හරි. එහෙම නැතුව ස්වභාවයෙන් වෙන එකත් අපි හිතන්නේ නැතක නිකම්ම වෙන්න සාමාන්‍යයෙන් දවස් 60ක්වත් යනවා. ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙන දෙයක්. යම් දෙයක් හැබිට් එකක් වෙන්න, ඒක ස්වභාවිකව වෙන පුරුද්දක් වෙන්න දවස් 28ක් යනවා. ඒක හොඳටම හැදෙන්න දවස් 60ක් යනවා. අකණ්ඩව ඒක කරන්න ඕන. හරි. අද පටන් අරන් දැන් අද වැඩි හරියන්නේ හෙට හැරින්නේ අපේ පැය 10ක් විතර නිදාගෙන වෙන්න ඇති. එහෙම වෙනවා. හැබැයි ටික 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 ඒක අඩු කරලා පැය 4කට කොහොම හරි පුරුදු වෙලා අමාරුවෙන් හරි දවස් 21ක් සති 3ක් ඔය ගේම් එක හරියට ගැහුවොත් වාට ස්වභාවිකව ඒක හැරෙන්න පුළුවන් වෙනවා. මාස දෙකක් ඕක කරගත්තොත් වාට හොඳටම අවුලක්ම නැතුව පැය 4ෙන් නිදාගෙන හැරෙන්න පුරුදු වෙනවා. අර මහන්සියක් අනම්මනම් මුකුත් නැතුව ඇඟ ඒකට හුරු වෙනවා. ඒකට යම් කාලයක් ඕන ළමයි. ගොඩක් ළමයි සතියක් කරනවා හරියන්නේ නැහැ වගේ හිතනවා අතල දාලා නිකන් ඉන්නේ. ඉතින් හරියන්නේ නැහැ ඒක කොහොමද? හරි. මේකේ විද්‍යාත්මක දේවල් ටිකක් තියෙනවා. මේකේ බෑග්ග්‍රවුන්ඩ් කාරණා ටිකක් තියෙනවා. ඒ ටික හරියට අපි බලන්න ඕන. හරි. ඒ නිසා මේක හැබිට් එකක් කරගන්න. ඒකේ ඔයාලට තියෙන වාසිය මේකයි. දැන් ඕගොල්ලෝ රිසල්ට්ස් එනකන් ඉන්නතු වැඩේ පටන් ගත්තනේ. රිසල්ට්ස් එනකන් ඉන්නතු වැඩේ පටන් ගත්තම ඔකේ තියෙන වැදගත් කතන්දරේ තමයි දැන් ඔයාලා රිසල්ට්ස් එනකන් හිටියා කියන්නේ කොහොමද? රිසල්ට්ස් එනකන් වැඩ කරන්නේ නැතු ඉඳලා රිසල්ට්ස් ආවම වැඩේ පටන් ගන්නවා කියලා ඉන්නවා. ඒතර මාස ගාණක් ඔයා නිකන් ඉඳලා අර ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන වැඩ කරන රිද්ම් එක ගිහින් දැන් සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයෙක් නම් ඒ ලෙවල් වලට කියලා පහුගිය ටික ටිකක් නැටුවානේ දඟලුවානේ ගොඩක්. ඒතර තාම ඔයාගේ ඇඟ ඇතුලේ වැඩ කරන එක තියෙනවා. සති දෙක තුනක් ගියෝ තින් ඕක යනවා. ඔයා තුල ඉන්න ඔය ඒ ලෙවල් ශිෂ්‍යයා මැරෙනවා. ඒතර ආයෙ උට පණ දීලා ගන්න තව වෙනම කාලයක් යනවා. අපි අර මතක නැද්ද ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලේ ඉවර වෙලා යනකොට සමහරුන්ට අකුරු ලියා ගන්න මතක නැහැ. ලයන්න මේ පැත්තටද අනිත් පැත්තටද කියලා අහනවා හිටපු ගමන්. මචං මේක මෙහෙටද නැත්නම් අනිත් පැත්තටද කියලා එච්චරට අමතකයි. අකුරු ලියන්න මතක නැහැ. මේ සති හතරක නිවාඩුවෙන් පස්සේ ඉද්දි. එහෙම වෙලා ඇති සමහරු. හරි. ඒ වගේ තමයි. කාලයක් මේක අතෑරලා හිටියම ආයෙ රිද්ම් එකට එන්න වෙනම කාලයක් යනවා. ඔයා කල්තියා රිද්ම් එකේම රැඳීගෙන ඉන්න නිසා ආයෙ රිසල්ස් අරගෙන රිසල්ස් වලින් පස්සේ එන කට්ටියට ඔයත් එක්ක හැප්පෙන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා මේ ඔයා ගත්ත තීරණ ඉතින් හොඳයි මුලින් ඉඳන් වැඩේ කරනවා කියලා. ඒක හරියට කරගෙන යන්න ඒකේ වාසිය ගන්න නම් ඔයා මුලින් ඉඳන් වැඩේ කරලා සති තුන මේක එක විදිහට අමාරුවෙන් හරි ඇදලා හැබිට් එකක් කරගෙන ඒක දවස් 60ක් වෙනකම්ම ඒක කොහොම හරි කාගෙන ඉඳලා ස්වභාවිකව වෙලාවට නිින්ද යන්න වෙලාවට හැරෙන්න හදාගෙන වෙලාවට ටයිම් ටේබල් එකට වැඩට ගන්න හදාගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව දැන් හිතුවට හෙට මේ මුකුත් වෙන්නේ නැහැ ළමයි හිතන විදියට. අනිද්ද වෙන්නෙත් නැහැ. අර විදියට අමාරුවෙන් කට්ට කාගෙන එක එක විදියකට තියාගෙන හිටියම විතරයි හරි ප්ලෑන් එකට වැඩේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. හරි. අපි මේකට යන් කොහොමද වෙන්නේ කියන එක. මේකේ ඔයාට පන්ති තියෙන වෙලාවල් ඉස්කෝලේ යන ෆස්ට් සයි ළමයෙක් නම් ඉස්කෝලේ වෙලාවල් සාමාන්‍ය ඇඩ්මිෂන් සයින් කරලා පස්සේ නම් ටිකක් අඩු වෙනවනේ ඉස්කෝලේ යන එක. අඩු කරන්න කියනව නෙවෙයි.
සාමාන්‍ය ස්වභාවික අපි දකින දේමම කියන්න. කොහොම හරි ඉස්කෝලේ යන වෙලාවල්, ගමන් බිමන් වලට යන වෙලාවල් ඔක්කොම අඳුරු කරනවා. දැන් අපි හිතමු ඔයාට මං ප්‍රකන් සයිදර් කියලා මේක කියලා දෙන. අපි හිතමු ඔයාට සඳුදා උදේ 7 ඉඳන් හවස 5 වෙනකම්ම රිවිෂන් එකයි පේපර් ක්ලාස් එකයි තියෙනවා කියලා. එතන මේ වෙලාවම අඳුරු කරලා දාන්න. අදාළ සබ්ජෙක්ට් එකක් ලියන්න. එතන අපි හිතමු ඒකට යන්නත් ඔයාට පැයක් යනවා කියලා. එතන 6 ඉඳන්ම නෑ. 6 ඉඳන් 7 වෙනකම්ම නෑ. අනෑස් දෙන්න තාබෑව මොකුත් නෑ. දවසම නෑ. හරි. උදේ වරුවම නෑ. හවස 5ට තමයි එන්නේ. ඔයාට ආයේ 6 වස 5 ඉඳන් මම මේක පරිමාණයකට අනුව ඇඳලා නෑ. ඔයාලා පොඩ්ඩක් පරිමාණයකට අනුව අඳින්න. හැබැයි එහෙමයි කියලා මේ පැය දෙකක් විතර නම් ටයිම් ටේබල් හදන්න එපා ඈ. විනාඩි 10න් 15න් වැඩේ ඉවර කරලා වැඩ පටන් ගන්න ඕනේ. නැත්තම් ටයිම් ටේබල් එක හදනවා හින වෙලාවක් කරන්. එච්චර තමයි. හදලා ඔහෙ තියෙනවා. ඊවට මොකුත් වෙන්නේ නෑ. එහෙම නෙවෙයි. හදන වැඩේ කෙරෙන්න ඕනේ. 5 ඉඳන් 12 වෙනකම් පැය ගාණක් වාට ඉතුරු වෙලා තියෙනවා. ඒතර ඒ වෙලාවම වාට ඉතුරු. ඔය විදිහට වාට වැඩ තියෙන වෙලාවල් අඳුරු කරලා පන්ති තියෙන වෙලාවල් අනම්මනම් අඳුරු කරලා සතියේ වාට ඉතුරු වෙලාවල් ටික ගන්න. හරිද? මම ඔයාලට දෙන ටාගට් එක ආරම්භක අධීරයේදී සතියේ දවසකට පැය 13ක් දවසකට පැය 13ක ඇවරේජ් එකක් හැමදාම 13ක් වෙන්නේ නැති වෙයි සමහර දවස්වල 9ක් 10ක් වෙයි සමහර දවස්වල 15ක් 16ක් වෙයි මේ කියන්නේ පන්ති වෙලාවත් එක්ක අඩුම ගානේ 15කට වගේ යන්න පුළුවන් හොඳයි පන්ති වෙලාව එක්ක පන්ති නැතුව නෙමෙයි පන්ති වෙලාවද ඇතුළුව යන එන වෙලාවල් නැහැ පන්තියේ ඉගෙන ගන්න වෙලාව තියෙන්නේ පේපර් කරන වෙලාව ඒ වෙලාව ඇතුළුව පැය 13ක් වඩා හොඳයි 15කට වගේ යන්න පුළුවන් අපි හිතමු ආරම්භක වෙලාවේ ඇවරේජ් වශයෙන් පැය 13ක් සමහර දවස්වල අඩු වෙයි සමහර දවස්වල වැඩි වෙයි වීක්ලි ඇවරේජ් එක පැය 13ක් වෙන්න ඕන හරි ඒ විදිහට යන්න ඕනේ එතකොට පන්ති වෙලාවත් එක්කමම කියන්නේ ප්‍රශ්නයක් නැහැ නේද ඊට පස්සේ මේ විදිහට අඳුරු කරලා වාට ඉතුරු වෙලාවල් ටික ගන්න ඒ ඉතුරු වෙලාවල් ටික තමයි වාට තනියෙන් වැඩ කරන්න කියලා ඉතුරු වෙන වෙලාවල් ටික හරිද ඔහොම එකතු කරාම කීයක් හරි වෙලාවක් එයි වෙලාවල් ටිකක් කීයක් හරි ප්‍රමාණයක් වාට අපි තුමු වාට පැය 3න් බෙදන ගණක් මං ගන්න වාට ඉතුරුනවා කියනකොට තනියෙන් වැඩ කරන්න පැය 21ක් සතියටම පන්ති වෙලාවල් ඔක්කොම අයින් කරාට පස්සේ වාට තනියෙන් වැඩ කරන්න කියලා පැය 21ක වෙලාවක් ඉතුරුනවා මුළු සමස්ත සතියටම හරි මොකද කරන්නේ ඊළඟට දැන් මේක බෙදමු තුනින්. ඇයි සබ්ජෙක්ට් තුනක් තියෙනවනේ. එතන නෝ ආට පැය 7ක් වගේ තමයි එක සබ්ජෙක්ට් එකේ තියෙන්නේ. එතන පැය 7ක් මදි එක සබ්ජෙක්ට් එකට තනියෙන් වැඩ කරන්න වෙලාව. ඕක ඊට වඩා වැඩි වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඔයා බලන්න ඔයා අඳුරු කරලා ගියාට පස්සේ ඔයාට තනියෙන් වැඩ කරන්න ඉතුරුන වෙලාව කොච්චරක්ද කියලා බලලා ඒ අනුව ගන්න සාමාන්‍ය එක විෂයයකට තනියෙන් වැඩ කරන්න පැය 10ක් විතරවත් තිබ්බොත් තමයි හොඳ. හැබැයි සෙකන්ඩ් සයි ළමයෙකුට ඔය රිවිෂන් වලට පේපර් ක්ලාස් වලට යන ලොකු වෙලාවත් එක්ක සමහර ලාවට ඒක නැති වෙන්න පුළුවන්. නමුත් හොඳම දේ පැය 10කින් වගේ මේ එක සබ්ජෙක්ට් එකකට තනියෙන් වැඩ කරන්න පැය 10ක් වගේ දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. මම ගත්ත උදාහරණයનો පැය 7ක් වෙරලා තියෙන 10කටවත් ඒ කියන්නේ වාගේ පන්ති වෙලාව අයින් කරාම පැය 30ක්වත් වාර තනියෙන් වැඩ කරන්න ඉතුරු වෙන්න ඕන. සාමාන්‍යයෙන් ඒක ඉතුරු වෙනවා නැත්තේ නෑ. හරිද? ඉතුරු වෙනවා. හරි. දැන් ඔය වගේ යම් වෙලාවක් ඉතුරු වෙන්නේ. ඔය ඉතුරුන වෙලාව ඔයා කඩා ගන්න ඕන කොටස් 3කට. මේක හැම සබ්ජෙක්ට් එකකම ඇප්ලයි කරන්න. වා මුලින්ම පන්ති දින වෙලාවල් ටික අඳුරු කරා. ඒ අරින්ද ඉතුරු මුළු වෙලාවල් ගත්තා. ඒක 3න් බෙදුවා. 3න් බෙදුවට පස්සේ වා ඒ ඒ හම්බෙන පැය ගන්න. ඒ කියන්නේ එක විශේෂයකට තනියෙන් වැඩ කරන්න හම්බෙන පැය ගන්න තවත් කොටස් 3කට බෙදා ගන්න ඕන. එක කොටසක් ඇවිල්ලා මේ සතිවල රිවිෂන් පන්තියේ යන පාඩම් ටික නැවත බැලීම. තව කොටසක් යන්න ඕන පහුගිය දවස්වල රිවිෂන් පන්තියේ කරපු පාඩම් ටික ප්‍රශ්න කර කර ආයෙ මතක් කර ගැනීම. දැන් ගිය මාසේ කරපු පාඩම අමතක වෙන්න දෙන්නේ නැතුව ප්‍රශ්න කර කර පාස් පේපර්ස් ටිකක් කර කර මතක් කර ගන්න එක. තව එකක් තියාගන්න ඕන ඔයාට අර චුට්ටක්වත් බැරි පාඩම් ඒ කියන්නේ 140ක් ලෙවල් එකේ වගේ තියෙන පාඩම් ගන්න මනම් තියෙන 170 මේ 40ට අඩු 40 ලෙවල් එකේ වගේ පාඩම් ටික හදාගෙන තව වෙලාවක් දෙන්න ඕන. ඒත් ඔයා එතනදී සාමාන්‍යයෙන් මම කියන්නේ සතියකට පැය එකහමාරක් වගේ දෙන්න ඒ ඒ සතියේ යන වැඩ ටික කරන්න. ඒ ඒ සතියේ රිවිෂන් එකට අදාළව යන වැඩ ටික කරන්න පැය එකහමාරක් වගේ දෙන්න. හරි. ඊළඟට පහුගිය මාසේ කරපු දේවල් මේක පැය දෙකක් වගේ වුණාට කමක් නැහැ. ඒක Tamanට තියෙන වෙලාවේ හැටියට සහ තමන්ට බැරි පාඩම් කොච්චරක් තියෙනවද කියන එක අනුව වෙනස් කරගන්න පුළුවන්. ඔයා ඒක ගැළපෙන විදිහට බෙදා ගන්න. මේක සාමාන්‍ය පැය දෙකකට විතර ගන්න කමක් නැහැ. පැය දෙකක් කියමුකෝ. ඊළඟට පහුගිය මාසේ පාඩම් ටික ආයසරයක් මොනවාරි පහුගිය මාසේ පාඩමක් කරපු පාඩමක් අල්ලගෙන පන්තිය කරපු පාඩමක් අල්ලගෙන ඊට අදාළ ප්‍රශ්න ටිකක් කතා කරන ඒක අමතක වෙන්න දෝ තියාගන්න. තව පැය එකහමාරක් පැය දෙකක් වගේ තියාගන්න. ඒතර ඔයාට මෙතන ගැලුවම නම් පැය 3ක් නිතර වෙන්නේ. ඒ පැය 3 තියන්ද මොකක් හරි හැම සතියකටම මම මේ කියන්නේ ඒ ඒ සබ්ජෙක්ට් එකට අදාළව ඔයාට බැරි පාඩමක් චුට්ටක් පන්තියක වීඩියෝ එකක් බලලා හරි මොකක් හරි විදිහකට ආයසරයක් අල්ල ගන්න. ඔන්න ඔය විදිහට පාඩම් ඒ කියන්නේ වැඩ ටික ඔයා වෙලාවල් අනුව ඔයාට ඉතුරු වෙලා තියෙන පැය ටික මේ වගේ යම් කිසි අනුපාතයකට බෙදා ගන්න. ඒක කොච්චර කොච්චර වෙලාවක් දෙන්න ඕනද කියන එක ඒ ළමයාට සාපේක්ෂයි. ගොඩාක්ම බැරි ළමයෙක් ඉන්නම නම් සමහර මේ කොටසට දෙන්න වෙන පැය ගන්න වැඩි වෙයි. ඒක Tamanට ගැළපෙන විදිහට Tamanට කස්ටමයිස් කරගන්න ඒක. ඊළඟට මේ ටයිම් ටේබල් එකේ ඒ ඒ තැන් වලට Taman වෙන් කර කර දැන් පැය දෙකේ ස්ලොට් එකක් මෙතනදී. අපි දුන්නා ඒක මෙතෙන් දානවා.
ඒ වගේ මේක එක එක තැන් වලට දාගන්න. ඒ ඒ විෂයට අදාළව මේකේ මේ කෑල්ල කරන්න තියෙන්නේ මේ වෙලාවට. මේකේ මේ කෑල්ල කරන්න තියෙන්නේ මේ වෙලාවට. ආදි වශයෙන් මේ ටයිම් ටේබල් එකේ ඔයාගේ අවසානයේ වැඩේ ඉවරනාට පස්සේ පන්ති තියෙන වෙලාවල් ටික කියන වාට නාස්ති වෙන වෙලාවල් ටික අඳුරු වෙලා නාස්ති නෙවෙයි ඉතින් වාට තනියෙන් වැඩ කරන්න නැති වෙලාවල් ටික අඳුරු වෙලා ඉතුරු ඔයාට තනියෙන් වැඩ කරන්න පුළුවන් වෙලාවල් ටික අර විදිහට කෑලි කෑලි වලට බෙදාගෙන තියෙන්න ඕන. මේකේ තියෙන ප්‍රධාන වාසි දෙකයි. එකක් තමයි සබ්ජෙක්ට් එක හරියට බැලන්ස් වෙනවා. එක සබ්ජෙක්ට් එකක් විතරක් කළා අනිත් ඒවා නොකරී තියෙන්නේ නැහැ. සමහර ලාවට සති ගාණක් එකයි කරලා තියෙන සබ්ජෙක්ට්. අනිත් දෙකේ මෙලෝදයක් බෑ ඊගාවට. විශේෂ නම ලියා ගන්න බෑ සමහරු. ඒක නේනේ ඔයා සබ්ජෙක්ට් එක හරියට බෙදලා තියෙනවනේ. ඊළඟ කාරණාව තමයි මේ විදිහට යනකොට දැන් හිතන්න ඔයා දැන් අද දැන් පාඩම් කරන්න කියලා පටන් ගන්නවා. දැන් බලලා මොනවද කරන්නේ අද? ඉමේෂරික් කුක් කරන්න ඕන. ඊට ෆිසික්ස් පන්තියක් තියෙනවා. මේ ෆිසික්ස් ටිකක් බලවක් හොඳයි. හැබැයි බයෝටික් උත් තියෙනවා කියලා ඕවා හිත හිත ඉන්නවා. බලද්දි පැය භාගයක් විතර කරන එක හිතලා ඊට පස්සේ දැන් ඉතින් වැඩක් නැහැ නේ පැය භාගයක් ගිහම ආයෙ ඉතින් හෙටම වැඩ පටන් ගන්නවා කියලා හිතා ගන්නවා. ඕක තමයි වෙන්නේ. ඔය විතර කාලේ නාස්ති වෙන එක අඩු වෙනවා. මොකද ඔයා එකපාර දැන් වැඩ කරන්න આવුවොත් ඔයා දන්න ඔයාට මොනවද කරන්න තියෙන වැඩේ කියන එක. මේ ටයිම් ටේබල් එකේ තියෙනවා. ඒ විදිහට ඉතාලම සොලිඩ් ප්ලෑන් එකක් හදා ගන්න සහ ඒ අනුව හෙට ඉඳන් වැඩ කරන්න. හරි? හිත හිත ඉන්න එක නවත්තන්න. කරන විදිය කරනවද හරියයිද දන්නේ කරලා බලන්න වෙනවනේ. හරි. හිත හිත ඉන්න එක නවත්තන්න. වැඩ කරන්න ටයිම් ටේබල් එකෙන් කොහොමඩවත් පිටපයින් නැහැ. දැන් හිතන්න ඔයා මේ වැඩේ පටන් අරගෙන දැන් හිතන්න උදේ තියෙනවා යම් වෙන වැඩක් කියන්නේ වෙන විෂයක් තියෙනවා. උදේ බලනවා කියනකොට ෆිසික්ස්. දැන් ඔයා මේ වෙලාවට ඇවිල්ලා තියෙන මෙතන දාලා යම් කිසි වෙලාවක් තියලා පිටු 9 කියලා උදේ. දැන් 9ට එද්දි ඔයා ෆිසික්ස් වල කරලා ඉවර කරන්න හිටපු ටික ඉවර කරගන්න බැරි වුණා. තව පැය භාගයක විතර වැඩක් ඉතුරුයි. එතකොට මොකද කරන්නේ? ඉතුරු එකෙත් තව පැය භාගයක් කරන් ඒක කරන්න ඕනද? නැහැ. 9 වෙද්දි ඒ වැඩේ නවතින්න ඕන. ඊළඟ වැඩේ යන්න ඕන. අරගේ මොනවා හරි ඉතුරු වුණා නම් මං කියන්නේ මෙහෙම දෙයක් කරන්න. ඉරිදා හවස් වරුවේ වගේ පොඩි වෙලාවක් තියන්න සතියේ මොනවා හරි ගොඩ ගැහිච්ච ඉතුරු වෙච්ච දේවල් තියෙනවා නම් කරන්න. එතන මෙතන යම් දෙයක් තව පැය භාගي වැඩක් ඉතුරු වුණොත් ඒක ඔයාට දාන්න වෙනවා ඉරිදා හවස අර ඉතුරු වෙච්ච වැඩ කරන්න තියෙන ස්ලොට් එකට. එහෙම දාගෙන මේක හොඳ මේ බැලන්ස් ටයිම් ටේබල් එකක් හදාගන්න සබ්ජෙක්ට් ටික බැලන්ස් වෙන ඒ ඒ වෙලාවේ ඔයා කළ යුතු වැඩේ ඔයාට තේරෙන විදිහේ ටයිම් ටේබල් එකක් හදාගන්න. ඊට පස්සේ ඒකට අදාළව ඔයාට අර විෂයට අදාළව කරන්න ඕන වැඩ ටික මම කිව්වේ ඒ ටික යම් යම් වෙලාවල් වලට බෙදාගෙන හරියට නිශ්චිතව බෙදලා තියාගන්න. ඕකෙන් කාලිනාස්ති වෙන අඩු වෙනවා. වා කරන්න ඕනේ වගේ හිතේ තින්නේ නැහැ. සබ්ජෙක්ට් එක බැලන්ස් නොවී තියන්නේ. හරියට සබ්ජෙක්ට් එක බැලන්ස් වෙනවා. ඊට අමතරව අන්තිමට ඉතින් ඔයක දිග කාලයක් කරගෙන ගියාම ඔයා මේකට පුරුදු වෙනවා. එතකොට ආයේ ආයාසෙන් වැඩ කරන්න ඕනෙම නැහැ. මේකේ අමාරුව තියෙන්නේ මුල් සති 3 ඊට පස්සේ ටිකක් ලේසි වෙනවා. හොඳටම ලේසි වෙන්නේ මාස දෙකක් ගියාට පස්සේ.